හොඳට තෝරා ගන්න ඕනේ දෙයක්. මොකද හේතුව දැන් අපි මේ ඥාතීන් උදෙසා දෙන ඥාති බලි කිය. ඥාතීන් උදෙසා දෙන්නා වූ පූජාවක්. තමයි අපි ඔය പ്രേත සටුව කියන වචනේ කිව්වේ. പ്രേත සටුව කියන්නේ එකක්. ඔය මළගිය ඥාතීන් උදෙසා දෙන්නා වූ ඥාති බලිය කියන්නේ එකක්. දැන් අපි දෙන්නේ ඥාති බලියක්. പ്രേත සටුව කියන එක ඊට වඩා වෙනස් එකක්. ඔක අපි මේ සංග්‍රහවල විග්‍රහ කරලා ඇති. പ്രേත සටුව කියන්නේ එකක් මේ ඥාති පූජාව කියන්නේ එකක් කිය. විග්‍රහ කරලා ඉන්නේ පූජාව දෙන අවස්ථාවන් තුලදී මෙහෙම දෙයක් තියෙනවා. සමහර දාට එක පූජාවක් දීලා හිටන් ඒ පූජාවෙන් ඒක සම්බන්ධ වෙන්නේ බැරි කොටත් විවිධ හේතු වල ඉන්න පුළුවන්. කර්ම ශක්තිය තමන්ගේ විවිධ බලවත් වැඩි නම් ඒ වැඩි කොටස සමහර දාට විවිධ දෘෂ්ටි වලත් ඉන්නවා. මොකද ඒකට හේතුව ඔය හුඟා දුරට දොළපිදේනි දීලා අඬ ගහලා අල්ලලා හිර කරලා වැදලා පන්නලා නොඒක ආකාරයේ මේ කට්ටාණි ක්‍රමවලින් යම්කි යන්ත්‍ර මන්ත්‍ර ක්‍රමවලි උපක්‍රමවලි එහෙම දේවල් කරලා ප්‍රේත ප්‍රේතය හරියට වද විදලා දියෙන මේ වද විදවා දැනගත්ත තේරුම් ගත්ත අයට කණ්ඩ වේලා දිලා අඬ ගහනකොටම ඕන් ඔය හදන්නේ අපිව කොටු කරගෙන ආයසරයක් පන්නන්න ගහන්න තමයි කියලා පැනලා දුවනවා එන්නේ නැහැ මෙන්න මෙහෙම අවස්ථාව එනවා ඒ විලාවට පළවෙනි සැරේ දුන්නාට පස්සේ මොකද කරන්නේ ඈතටලා හැංගිලා බලනවා බලනකොට ගිය කට්ටියට හම්බ වෙනවා යහපත. මොකද පෙර අධ්‍යක්ෂීමක් නැහැ. අධ්‍යක්ෂීම් තියෙන්නේ ඔය උතු කරලා නෙමෙයි. මොනවා හරි පුළුරු තටුවක් හදලා දීලා අඬ ගහලා නූලකින් හිර කරලා බඳිනවා. එන කොටු කොල්ලා ඉවරලා එන ගලක දාලා යන ගහනවා. මොනවා හරි හිර කරලා තියෙනවා. ඔවගේ දේවල් කරනවා. ඒක වත්තෙන් පන්නලා ගිනි වැටක් දානවා වත්ත වටේට ආරස්සාව කියලා. ඔන්න ඔහොම දේවල් කරලා හිටන්. කරදර කරනවා පුච්චෙනවා එනකොට මන්තර බලි. මෙන්න මෙහෙම දේවල් කරනවා. මේ වෙන සමහර අමනුෂ්‍ය බොහොම තරහෙන් ඉන්නවා. ඒවා කරාට අමනුෂ්‍යයා මැරෙන්නේ නැහැ. නමුත් එහෙම තරහෙන් ඉන්න අමනුෂ්‍යයින්ට දැන් හොඳ වැඩක් කරන්න හරි කියලා මෙහෙම මේක කාලා බීලා මේ විදිහට බනහන්න නැත්නම් මේ විදිහට මේ පින්නන් මොදලා වෙන්න කියලා කිව්වහම කල්තියාම ඔයයි තුගල රකගන්න අපිට ආදන්නේ කියලා නම් පැනලා දුවන අය ඉන්නවා. ඒ වගේ අවස්ථාවල ගියාට ඔක්කොම පැනලා යන්නේ නැහැ. ඒ වගේම අර තටුවල නැහනාර අපි දෙන පූජාව සම්බන්ධ කරලා කාලා බීලා අනිතර ඒකිනු පෝෂණය වෙලා ඇවිදින් හිටන් චිත්ත ප්‍රසාදයෙන් බලහන එකක් නේ වැඩි හම්බෙන්නේ පූජාවේ ආනිසංසයේ මේ පූජාව අනුමෝදන් වෙලා හිටන් ප්‍රසාදී ලබා ගන්න පිරිස ඉන්න. ඒ පිරිස දකිනකොට අර පැනලා දීව ආයෙත් හිතෙනවා අනේ අපි ගිහින් අත ගහගත්තා නම් මොකද වෙන්නේ? අපිටත් ඒ ලැබීම ලැබෙනවා. එතන ආයිසරයක් උනන්දු කරනවා බලාපොරොත්තු වෙනවා අර විදියට. ඊනු දෘෂ්ටි තද වැඩියයි සැරයක් දෙකක් තුනක් දෙනකොට පැනලා දුරයි නැති කරන්න දෙයක් නැහැ ඒවයි. අපේ යුතුකමක් වශයෙන් සැරයක් දෙකක් තුනක් ඉතින් ඒ වගේ හදලා හරියට දෙන්න ඕන. අනික දීමේදී දැනගන්න ඕන ක්‍රමයක් තියෙනවා. අපි ඔබ හුඟක් විග්‍රහ කරලා තියෙනවා. දැන් මොනවා කිව්වත් අපිට දැන් ප්‍රශ්නයක් එනවා. ඥාතියෙක්ගෙන් කරදරයක් ආපුහම තමයි අපිට ඔබ වැඩියෙන්ම හිතෙන්නේ. ඥාතියින් කෙරෙහි මියගිය ඥාතියින් කෙරෙහි ඒ ලෝකේ ඉන්න ගන්ධබ්බ කොටස් කෙරෙහි දයානුකම්පාවකින් නෙමෙයි වැඩි හරියක් අපි මේ පූජාව දෙන්න පුරුදු වෙලා තියෙනවා. අපිට කරදරයක් එනවා නම් මේක කාලා හරි හැදි ගෑවිලා යන්න නැතේ කොහට හරි හිත ඇතුලේ ඔහමත් කතාවක් එන අදහසක් එන මේකින්වත් තිවරයක් වෙන්නේ නැත බලමුකෝ එහෙමවත් කරලා ඕම කරලා කරනකොට කවදාවත් අර කිච්ච කිව්ව මානසිකත්වයේ තවන්ට ඇති වෙන්නේ නැහැ ආගම ධර්මානුකූල චිත්ත ප්‍රසාදිය පිනක් වැඩින්නේ ඇති වෙන්නේ නැහැ මල 70 මේකවත් කාලා යන්නේ නැත එහෙම හිතෙන් හිත හිතා ගිහිලා යන දුන්නොත් එහෙම මොකද වෙන්නේ කවදාවත් ඒක පිනක් වෙන්නේ නැහැ එහෙම දින දින දානේ චිත්ත ප්‍රසාදයක් නැහැ. සෝමනස්ස සහගත ඥාන සම්පවිත උත්‍ෘෂ්ඨ හිතකින් කවදා හරි පිනක් කරගන්න හැකියාවක් ලැබුණා නම් අන්න ඒක මහා බලවත්. ඒකේ බලය හරි ඉහළ නිසා එවන්දු පිනක් කරලා හිටා විහිදෝන ශක්තිය අර ඥාතියින්ට සුගිත මුිතෙන්ට හේතු වෙනවා. ඒකේ තියෙන ඥාතියින් අතේ නෙමෙයි දානේ දෙන පින්නතුන් අතරේ. දැනුවත් වෙන්න ඕනේ. සෝමනස්ස සාගත වෙන්න සතුටු වෙන්න ඕනේ යථාර්ථය දැකලා ඥාන සම්පවිත උනහා අපි දකින්න ඕනේ අර වැටිලා ඉන්න සත්වයින්ගේ අනාතත්වය අපිට කරන දුක් කරදර නෙමෙයි වැටිලා ඉන්න සත්වයින්ගේ අනාතත්වය උනේ එහෙමයි අනේ මමත් බැරියලා හරි ඔහොම දැනගෙන වැටුනොත් මලක් යන්නේ නැන තැනක් නැතුව ගියොත් කන්න බොන්න විදිහක් නැතුව ගියොත් ඊට පස්සේ මට සිද්ධ වෙන්නේ නැද්ද gedara තියෙන බත් හැලිය හරි කන්න කන්නත් දෙන්නේ නැහැ කාටවත් පේන්නේ නැත්නම් බඩිකින්න ඉවසන්නත් බැයි නම් පෙර කියා ගන්න දෙයක්වත් නැත්නම්
තමන් ඉපදිලා තියෙන කොහෙද බලපුවා කර්ම ශක්තියෙන් තමාගේ ගෙදරම අර අමෘතිය කියලා ඉන්නවනะ නැන්න ගන්ධබ්බේ කියලා ඉන්නවනะ ඒ වෙලාවේදී මොකද කරන්නේ අපි හිතමු ওই අවස්ථාව පැත්තකින් තියා මේ ජීවත් වෙ ඉන්න අපි කණ්ඩ බොණ්ඩක් නැතුව ගියා අපි කියන්නේ කණිකාට ඇහුනේත් නැහැ කියලා දැන් එහෙම වුණත් අපි බෙදාගෙන කන්නේ නැද්ද අපේ හැලී මේක අපේ ගෙදරනේ මගේ ගෙදරනේ මේ මගේ ගෙදරේ මට නොදී කනවා නම් මං ගන්නවා බෙදාගෙන හරි එහෙමත් හිතෙනවා තමහර වෙලාවට එහෙම දුන්නේ නැත්නම් ආයෙනම් මම යන්නම් කියලා යන්නේ නැහැ මොනවද කත්ත ගල් ගෙඩියක් අරින්න ගැහුවා ඉන්නේ හේගුල් වැරි ටිකක් ගහන නෑ තොපි කාපියව කවන්නංගු තොපිද කියලා වැරි ටිකක් හරි ගෙනහලා පත් ඇලියට දාන ආ කාපියව මට දෙන්න නෑ මෙන්න මේවා තමයි කියන්නේ ගෙවල් වල ගල් ගහනවා වැලි ගහනවා පත් ඇලියට දානවා අසුචි ගෙනත් දානවා කියලා බොරු නෙමෙයි ඔන්න ඔය ක්‍රමයේ ඉවෙන්නේ නිකම්ම ගෙනත් දානවා නෙමෙයි සිද්ධිය ඕකයි ඉතින් ඒ වගේ කරනකොට මොකද කරන්නේ ඕකට හොඳ වැඩක් කරමු खंड वेलामारी खंड दिन मनोहरी अरगिनारे बलवत्ना क्रम तीयन इतने आकार दरकर मेम अवस्था तीयन अभी दकीन यथार्थे अभी धातुवेन्द पूर्वांकमुष्य की दुख देखा ये अमनुष्य अवांक अभी थी යහපත කර දිය යුතුයි. ඊ අදහස අපිට ආවේ නැත්නම් අපිට සෝමනස්ස සහගත ඥාන සම්පූර්ණිත හිතක් පහළ කරන්න බෑ. අපි දන් දෙන්නේ අපේ වැඩි ලාභය බලාගෙන නම්. කොහොමද හරියන්නේ? ජීවරි හාමුදුරන්ගේ පාන තියන්න කිව්වොත් ඇයි පාන තියන්නේ වැඩි හරියක් ඇයි සරියුත් හාමුදුරන්ගේ පාන තියන්නේ නැත්තේ කියලාද? ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරන්ගේ පානක් කොහෙවත් තියෙනවද? ජීවරි හාමුදුරන්ගේ පාන කී පොළක තියෙනවද? धर्म पांडागारी आनंद हमारे धर्म गारे अभी धर्म हमुनि पुण्य विशियाहांति देश धर्म मत गिरादी दाम पदाखरी वाला उन्वहांति कौर आनंद हमने शरीर हाँ मेधा मेतर विग्रह बुधरा विग्रह दुर्नवा ප්‍රඥාවෙන් විග්‍රහ කළා හේතු ඇතුව පෙන්ලා දුන්නානේ කියලා. ඒ නිසා අපි අද චරිතාවදෝ දුන්න විග්‍රහයගේ දහම් තෝරා ගන්නවානේ. චරිතාවදුරන් පහනක් තියෙම කියලා කවුරුවත් පහනක් තියන්නේ නැහැ. නෑම කියනා නෙමෙයි අසු මහ ශ්‍රාවකයන්ට එහෙම කියලා පහනක් තියන කලාතුරකින්. එහෙම නෙමෙයි මේ ගෙවල් වල බුදු පහන වගේ තව පහනක් තියෙනවා නික සීවලි පහ. වෙන පහනක් නැහැ. එහෙම නැත්නම් බුදු පහන තියලා රාතුන් උදෙසා තියෙන පහන නෙමෙයි දෙවියන්ට පහනක් තියෙන. ඒ තර අදහසින්ම. දෙවියන්ගේ පිටක් බලාගෙන එළිය පහනක් තියෙන සමහර වෙලාව මොකද ශූන්‍ය දෙයියලි පිට බලාගේ එහෙම නැත්නම් ඥාතියගේ ආවේශ බලාගේ මෙහෙම දෙයක් කරනවා අපේ වාසියෙදි මේ ඔක්කොම කරන්නේ සීවලි හාමුදුර අපි අහලා දිනා සීවලි හාමුදුරන් පාන දුන්නාම කණ්ඩ බොන්න හිග වෙන්නේ නැහැ කියලා පාන තිබ්බහම එහෙනම් අපිට කණ්ඩ බොන්න බලාගෙන ඉන්නේ අපි මේ දගලන්නේ සීවලි හාමුදුරන් ආදරේට දෙයියන්ට පීඨ ලැබෙනවා නම් පහන තිබ්බහම දෙවියන් ආදරයට පහන තිබ්බා නෙවෙයි අපේ වාසියට පහන තියි මෙන්න මේ જાතියේ අපේ වාසිය බලාගෙන නම් දන් දෙන්න ගිහී ඕකේ බලයේ හුඟා කඩු වෙනවා කවදාවත් සෝමනස්ස සාගත ඥාන සම්පූර්ණ හිතක් පහළ වෙන්නේ නැහැ ඉතින් හොඳට තේරුම් ගන්න ඕනේ යථාර්ථය අනන්තව ඉන්න අපිට උදව් කරපු උපකාර කරපු සසරිය පටන් උදව් කරපු උපකාර කරපු අය අපි අද ජීවත් වෙනකොට අපිට මේ හැම දෙයක්ම කරන්න විවිධ ආකාරයෙන් උදව් කරපු අය ඉන්නවා ආධාර කරපු අය ඉන්නවා අපි ඒවට කරගුණ සැලකීම අපි යුතුයකම එහෙනම් ඒ බඳු ගුණයක් අපි සලකන්න ඕනේ ඊයෙ එහෙම කරාට සමහරట్లాට අපි ගෙවල් දොරවල් හදලා දීපු අය ඉඩකඩම් බවලා දීපු අය ගහකොළ හිටවලා දීපු අය ඒගොල්ලෝ Tamanට විනත් දහමක් කරගන්න පුළුවන් වුණා හෝ බැරි වුණා හෝ කරගත්ත මොනවා හරි යම් කිසි අඩුපාඩුවක් නිසා හෝ අර දුක්ඛිත දැන්වල ඉපදිලා ඉන්න පුළුවන්. එතන අපි දැන් ඒවා කාලා බීලා ජීවත් වෙනවා. ඒ තැන්වල හදපු ගෙවල් දොරවල් වල ඉන්නවා. ඉතින් මෙහෙම කරන අපි කල්පනා කරලා බලන්න ඕනේ. ඊ අපිට කරපු උදව්වටවත් උදව්වක් කරන්න වටින්නේ නැද්ද? මෙහෙම හිතලා බලන්න ඕනේ. ඒ වගේම අපි හදා වඩා ගත්තා නම් කණ්ඩ බොණ්ඩ දුන්නා නම්
ඉගැන්නුවා නම් ඒ කටයුතු කරලා හිටා මෙලෝ යහපස්සේ ජීවත් වෙන මගපාදලා දුන්නා නම් ඒ දුන්න දෙමව්පිය ගුරුවර ආදීන්ට අපිට උපකාරයක් කරන්න වටින්නේ නැද්ද? එහෙම තැනක ඉන්නවා නම් ඇයි වටින්නේ නැත්තේ? අපි කොච්චර ගෞරවයෙන් කළ යුතුද? මෙන්න මෙහෙම හිතන්න පුරුදු වෙන්න ඕන. අපිට හරදර කරන හින්දා කියලාවත් එවන අපිට අඩුපාඩු වහදා ගන්න කියලාවත් නෙමෙයි. යුතුකම දකින්න ඕන. ගුණ ධර්මات එක්කලා. මෙන්න මෙහෙම තේරුම් අරගෙන අනේ එහෙම කොනසක් ඇත්නම් අද මාර්ගට කරන්න පුළුවන් උදව්ව මම කරනවා. මේ ශාසනය අතිශ්‍රේෂ්ඨයි. මේ ශාසන ගුණයට අනුව මේ පින දහම ලබා දෙන්න. යම්සේ මේගොල්ලෝ යම් දුක් තත්ත්වයක ඉන්නවනම් ඒතෙන්ට යන්න පුළුවන් විදිහේ පසුතලයක් නැත්නම් අන්නේ తాවකාලික පසුතලිය මම හදලා දෙන්න ඕන. අන්නේ ඒකටම මේ ඥාති බලිය දෙන්නේ. ඥාති නිසා මේ දානි දෙන්නේ කියලා. ආහාර පූජා ආහාරය පූජාව නියතන කියන්නේ විශේෂයෙන්ම ඥාති නිසා දෙන දානය. දානිය දෙන්න පුළුවන් බලු කපු දණ්ඩක්. එඳා ඥාති දානිය කියවල කමක් නැහැ. ඥාති නිසා මේ විදිහට දෙනවනම් දුන්නහම මොකද වෙන්නේ? අන්නේ ඒක ගන්න ප්‍රසාදී කැමැති. සතුරු හිත කිම දුන්නා කියලා පේනවා. ඒ විහිදෙන චිත්ත කිරණ ඒ අමනුෂ්‍යනේ දැනෙනවා. දැනෙනකොට දෙන සතුටෙන් දෙන දේ පැහැදිලිව පේන්න පටන් ගන්නවා. අල්ලන්න කොටු කරන්නේ හිතලා දෙන දේ නිසා ඒ යන චිත්ත කිරණක් දකින්න. ඔය අමනුෂ්‍යනේ චිත්ත පරිවිතරකයන් ඇල්ඩිය හැකි. ඒ කිනක් කරන සිතුවිලි අල්ලන්න පුළුවන්. අපි යම් කිසි ගතියකින් හිතනවනේ. ඒ අමනුෂ්‍යෙන්ට ඒක දැනෙනවා. ඒ දැනෙනකොට දන්නවා. දැන් කපටිකමක් කරන්න නැයි මෝහ හදන්නේ. මේකකින් ප්‍රසාදයක් නම් පේන්නේ නැහැ දාන්නේ දෙන්න හැදුවට. මොකක්hari අපිට පහරක් ගහන්නයි හදන්නේ මෙන්න මෙහෙම අදහසේ තමාර අමනුෂ්‍යය දානි දෙනකොට කියන ඔය හදන්නේ අපිව පන්නන්න එහෙම අදහස් ගන්නවා ගන්න හේතුව ඔය කියන අදහස් එන හැටි ඉතින් ඔවා තේරුම් ගන්න ඕනේ තේරුම් අරගෙන පන්නගින අපි රජ වෙන්න නෙමෙයි අපි බලන්න ඕනේ අපේ යුතුයකමක් ඉටු කරන්න දයාවෙන් කරුණාවෙන් කළ යුතු යහපත කරලා දෙන්න මෙන්න මෙහෙම බලාපොරොත්තු වෙන යුතුව අනේ යම් කිසි කෙනෙක් අපිට උදව් කළා වේවා නොකළා වේවා අන්සු මාත්‍රි හෝ එහෙම කළා නම් අපෙන් මේක ගන්න පුළුවන්කම ලැබෙනවා ඉතින් යම් කෙනෙක් ගන්න පුළුවන් තත්වයක ඉන්නවා නම් අනියල් දුගතියෙ මිදේවා ඒ යහපත් පැත්ත ලබාවා සුගති ගුණේ අහල කරගනිත්වා ජනසුමර පත්වෙත්වා ඒ සියල්ලෝ විදිහට මම අද මේ මගේ යුතුයකමක් ඉටු කරන යුතුයකමක් විතරක් නෙවෙයි මගේ කරුණාවෙන් කරන්නාව මේ දාණය ඔවුන්ට වේවා කියලා දයාව කරුණාව මුල් කරගෙන අනුකම්පා බුද්ධියෙන් හරිය දානි දෙන්න ඕන අන්න එහෙම කරලා හිටන් ওই දාන දීලා අර පුණ්‍යානුමෝදනාවත් ඒ අදහසින්ම කරන්න ඕන. කරලා ඉවරලා හිටන් ඔය සාස්ත්‍රීය තැනවල ගිහින් අහන්න යන්න එපා. දැන් අමුරුසිය පැන්නද? පිළිටිය පින් අරන් ගියාද කියලා හැම. ඇතුලේ තියෙන බලලා මල්ලෙන් එළියට පයින්නද කොටයි. ඒ කියන්නේ ඇතුලේ තිබිච්ච අදහස ඉනිවහැර බලනවා ඔන්න ඕකේ. එහෙනම් දන් දීලා තියෙන පිළිටිය පන්නන්න. ගියාද බලන්න යනවා. දැන් ඊට පෙරේජා ගිහිලාද කියලා බලන්න යනවා නම් අපි දන් දීලා තියෙන ඒකාන්තිය එක පන්නන්න. ඉතින් හොඳින් තේරුම් ගන්න ඕන. එන අපි දන් දෙන්න ඕනේ පන්නන්නවත් ගෙන්නන්නවත් හිතාගෙන නෙමෙයි යහපතක් කරන්න හිතාගෙන මේව කරුණාවේ මෛත්‍රියේ සාසනික ගුණෙන් යුක්තව කරලා බලන්න ඒතරේ ප්‍රශ්න අදුරු වෙලා යනවා යහපතක් වෙනවා